තින වර්තමාන දේශපාලන තත්ත්වය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් මේ සියල්ලක්ම අපි අද දවසේ සාකච්ඡා කොට निराකරණය කර ගන්නට බලාපොරොත්තු වෙ සිටිනවා. හොඳයි. මා ආරම්භ කරන්න කල්පනා කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි. දැන් සියලු දේශපාලන පක්ෂ තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් සඳහා සූදානම් වෙමින් මැතිවරණයන්ට ඉදිරිපත් වෙමින් සිටින අවස්ථාවක අපි සිටින්නේ. මා කිව්වොත් එක්සත් ජාතික පක්ෂයේ 1946 ආරම්භි මේ තමන්ගේ ඉතිහාසයේ බරපතලම අර්බුදයට මුහුණ දී තිබෙන අවස්ථාවකයි මෙවර 2020 මේ අගෝස්තු 5 වෙනිදා මැතිවරණය සඳහා මුහුණ දෙන්නේ කියා ඔබ ඊට එකඟද? චමුදිත මම ප්‍රථමයෙන්ම සිහිපත් කරන්න කැමතියි පළවෙනිවම රූපවාහිනී මෙවැනි සංවාදයක මම නිරත වුණේ ඔබත් එක්කලා. ඔබ තමයි මට පළවෙනි රූපවාහිනී සංවාද වැඩසටහන ආරාධනා කළේ 2008 මාසේ 27 වෙනි සඳුදා දවසේ. ඉතින් මම ඒක මෙනෙහි කරමින් අද නැවතත් ඔබත් එක්කලා මෙවැනි සංවාදයක අවස්ථාව ලැබීම පිළිබඳව මගේ සතුටත් ප්‍රකාශ කරමින් මම ආරම්භ කරන්න. චමුදිත නැහැ මම එකට ගංගන්නේ මේට වඩා බැරරුන් අවස්ථාවලට අපි මුණ දීලා තියෙන එක්සත් ජාතික පක්ෂේ 1970 දශකයේදී එක්සත් ජාතික පක්ෂේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නායකත්වයෙන් ඉඳද්දී රුක්මන් සේනානායක මැතිතුමා ඩී.එස්.එන් මැතිතුමා මුණ පුරා එක්සත් ජාතික පක්ෂේ කඩාගෙන එක්සත් ජනතා පක්ෂය කියලා පක්ෂයක් හදාගෙන ගියා. මේ පක්ෂය හදාගෙන ගියාම එදා හිටපු දැවැන්තයෝ තමයි ජේ.ආර්.පී. සූර්යප්පරම. ඔබ දන්නවනේ කොහොමද කතිකත්වයේ කියන එක කොච්චර දක්ෂද කියලා. ඒ වගේම ජිනදාස නියතපාල මෙන්න වගේ සුපිරි තරු එදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු කට්ටියගේ රුක්මන් සේනානායක මැතිතුමත් එක්කලා එක්සත් ජනතා පක්ෂයට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට 77 අපේක්ෂකයෙකු දෙනකත් අපහසු වුණා. සමහරදෙන් වලට මහරගමන සංවිධායකවරයෙක් අපේක්ෂකයෙකු දෙනක දා ප්‍රශ්නයක් වුණා. මහරගමන පුද්ගලයෙක් නැතුව හොයනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට සිද්ධ වුණා දැනගන්න ලැබුණා සිරිකොත මන්දරේ කාර්යාල කාර්ය සහායක බිනත පියුම් මහත්තයෙක් විදිහට වැඩ කරන කෙනෙක් මහරගම කෙනෙක් ඉන්නවා කියලා. ජේ.ආර්. මහත්තයා එන්න කිව්වා මට. එන්න කියලා කතා කරා. කතා කරලා කිව්වා මහරගමෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා. මහරගමෙන් ඡන්දෙ ඉල්ලන්න කියපුවාම මේ කාර්යාලයේ වැඩ කටයුතු කරන සිරිකොත මන්දරේ වැඩ කරන කෙනා කොහොමද එකපාර ඡන්දයකට ඉදපත් ඉන්නේ? එතුමා කිව්වා මට නම් බෑ කියලා ඉවරලා මේ තමන්ගේ දුක් ගැනවිල්ල කිව්වා. ඉතින් මම ඉවරණ කරන්න මුදල් නැහැ කිව්වා. ඒක මම බලාගන්න තමන් ඉදිරියපත් වෙන්න කිව්වා. ඒ අන්දමට තමයි මහරගම ආසනයට සංවිධායකවරයෙක් විදලා මැතිවරණයට අපේක්ෂක විදියෝ. එතුමා මැතිවරණ ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරලා 77 ජයග්‍රහණය කරලා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට මේ රටේ වැඩ කටයුතු කරා. මම නම කියන්න ඕනේ. අවශ්‍ය නම් කියන්නත් පුළුවන්. එතුමාට ආඩම්බරයක් මම හිතන්නේ. එන්නේ ඒ වගේ බැරරුන් අවස්ථාවලට මුණ දෙලා තියෙනවා. මේවර අපි එච්චර බැරරුන් පස්සේකට මුණ දුන්නේ නැහැ. ඒ නිසා අමාරුම අවස්ථාව මේ අවස්ථාව නෙමෙයි. අගෝස්තු මාසේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානය ආසන 107ක් දිනා ගන්න. ඉන් 85 දෙනෙක් මේ මොහොත වන විට ඉන්නේ සමගි ජන බලවේගයේ. එක්සත් ජාතික පක්ෂයට ඉතුරුලා තියෙන්නේ 15 දෙනයි. 12 දෙනෙක් මැතිවරණ ව්‍යාපාරයේ නැහැ. සමහරු ජාතික ලැයිස්තුව ඇතුළේ ඉන්නේ. ඒතර මේ තත්වයේම බරපතල තත්වයක් නෙමේද? පුත්තලම දිස්ත්‍රික්කයේ ඔබ පමණයි. දැන් මේ තත්වෙම බරපතල තත්වයක් නෙමෙයිද? සම්මුදිත මේ දැලට අහුවලා ඉන්න මාළු ටික බෙදා ගන්න තමයි හැම කෙනාම දඟලලා තියෙන්නේ. මේ එක්සත් ජාතික පක්ෂයේ කියන මේ කුරුම්බිය තියලා තියෙන ඡන්ද ප්‍රමාණය තමයි විවිධ අපේක්ෂකයෝ දලා ඒ අපේක්ෂකයෝ ඒ කොටස් කඩාගෙන තියෙන්නේ. යනවා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයා මෙතන පක්ෂය තුල ජීවත් වෙනවා. බොහොම අතලොක්සත් දෙනෙක් වෙනෙන වර්ධාන වාසි උඩ කටයුතු කරන කට්ටිය නැත්තුවන් නොවේ. එවැනි කට්ටියකුත් ඉන්නවා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයා එක්සත් ජාතික පක්ෂයත් අලියත් ඩී.එස්.එන් එක මැතිතුමත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔබට දන්නවා අදටත් ගිහිල්ලා පුද්ගලිතේ කතා කරනවා මම ඩී.එස් මහත්තයා කාලේ සමාජික මම ඩඩ්ලි සේනානායක මහත්තයා කාලේ මම සර් ජෝන්ගේ කාලේ මම ජේ.ආර්.ගේ කාලේ මම ප්‍රේමදාසගේ කාලේ කියලා අපේ මේ මේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ මේ තමන්ගේ ආඩම්බරෙන් තමන්ගේ සමාජිකත්වය පෙන්නන කරා. ඒ වගේ මේ තරුණ සමාජය අපි හිත මේ හිතන විදිහට මේ මේ පුද්ගලයෝ ගියේ පල්ලියට වෙනස් වෙන්නේ නැහැ. මේ තරුණ සමාජය අපිත් එක්කලා ඉන්නවා. ඒ නිසා මේ පුද්ගලයෝ සමහර කොටසක් කඩාගෙන වෙන වෙන වාසීතු හොයාගෙන ජනප්‍රිය තරු හොයාගෙන තමන්ට ගොඩ එන්න බැරුව මොකද තමන් ගම්පෙරළි වැඩසටහනෙත් කොමිස් අරගෙන එතුණෝල් ගේන්න කටයුතු කරලා
පර්පචුවලිටි සර්විස් එකේ ගනුදෙනු වලට සම්බන්ධ වෙලා 63 වතාවක් ටෙලිෆෝන් කෝල් දීලා ඒකෙන් කොමිස් අරගෙන ඒ වගේම මේ මෙන්ඩිස් කම්පැනියේ ඒජන්තකම් අරගෙන ඒ වගේම මෙන්ඩිස් කම්පැනියේ රාස අපේන පුද්ගලයෝ බවට පත් වෙලා ඒ ඒ සම්බන්ධ ඒජන්තවරු බවට පත් වෙලා ඔවා මේ අහිඳ ගම් වලට යන්න බෑ සමහර උතර ගමට යන්න බෑ අලිය පිටේ යන්න බෑ ඒ අලිය පිටේ යන්න බැරි උදව බූරුව පිටේ නැගලා යන්න හදනවා ජයග්‍රහණය කරන්න ඉතින් එහෙම ඒවා තියෙනවා එහෙම එක තිබ්බා කියන එක එක්සත් ජාතික පක්ෂයට බරපතල ප්‍රශ්නයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික වශයෙන් යනවා දේශපාලනික වශයෙන් බරපතල අවධානමක් නෙමෙයි අරගෙන නෙමෙයිද කතා කරන්නේ ඉක්ුත් මැතිවරණේ මා නිවැරදි නම් ඡන්ද 68,000ක් පමණ ලබා ගන්නවා ඔබ ඉක්ුත් මැතිවරණේදී අවසන් වෙච්ච මැතිවරණේදී හැබැයි දැන් මේ ආසන පහක් නේ එක්සත් ජාතික පක්ෂයේ ආසන පහක් ලබා ගන්නවා හැබැයි මේ මොහොත වෙන විට ඉදිරි ඉතුරුලා ඉන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඔබ විතරයි හෙක්ටා පුහාමි නෑ ශාන්ත අබේසේකර නෑ එතකොට නිරෝෂන් පෙරේරා නෑ මේ සියලු දෙනා සමගි ජන බලවේගයේ අශෝක ප්‍රියන්ත නෑ මේ සියලු දෙනාම ගිහිලා මේ අශෝක ප්‍රියන්ත පොහට්ටුවට ගිහිල්ලා එතකොට ඔබ පමණයි ඉන්නේ මේක බරපතල දේශපාලන අභියෝගයක් සම්දිත මේ මං කිය පුද්ගලයේ පදනමනේ පක්ෂයකින් නවන කණ්ඩායම තමගේ පක්ෂයත් එක්ක වැඩ කටයුතු කරනවා ඒවාගේම අපි මේ හිටපු 225 දෙනාට එම එපා කියලා රටේ මතයක් තිබුණේ එතකොට මේ 225න් ඕන මිනිස්සුත් ඇති නමුත් පොදුවේ කතාව තුනේ 225න් එපා කියලා. එතකොට දැන් මෙතන හුඟක් ඇවිල්ලා තියෙන අලුත් මුහුණු. මේ අලුත් මුහුණු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. 77 අලුත් මුහුණු ආවේ. 77 අලුත් මුහුණු කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මං කියේ සිරිකොතේ වැඩ කරපු මහත්මයව මහරගමට දීපු ගාම ජනතාව දිනෙව්වේ. එතකොට අර පරණ මුහුණු වල මංගර කියපු චරිත තියෙනවනේ එතනෝල්ද කුඩුද ගංජාද මේ නීති විරෝධී ක්‍රියාද වෙනත් අපරාධවලද රායෝද ඒගොල්ලගේ මෙන්ඩිස් කම්පැනි ඒජන්ත කන්ද මේ හුඟ දෙනෙක්ට මේ කාරණා තියෙනවා මිනිස්සු දන්නවනේ ඒක මහජනය දන්නවා එතකොට මහජනය ඔක හිතේ තියාගෙන ඉන්නවා ඡන්දේ පාවිච්චි කිරීමේදී මහජනය බලයි දැන් පිරිසුදු දේශපාලනයක් ඇති කරන්න ඕන පිරිසුදු පාර්ලිමේන්තුවක් ඇති කරන්න ඕන කියන මතේ රටේ මිනිසුන්ගේ තියෙන්නේ එහෙමනම් ඒකට අලුත් මුහුණු වලින් යොදා ගැනීම प्रकाश कर ඕන්නෙම ඉත කාටක් කියන්න තියන්නේ කනේ ඒ හැම කෙනාම ජනතාවගේ මතය තුල නෙන්නේ ඉතින් ඒක නැතුව මේ ඔවුන්ට පමණ සීමා විචේ ගන්න නෙමෙයි ඒක ඒක ඔවුන් ජනතාව උමුව තෝරගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ආපු නිසා ඔහුට පුළුවන් ස්වාධීන වෙන්න කියන්නකෝ ස්වාධීන වෙයිල ඉවරලා උන්ට ඊතර මතයක් තියෙනවා පෙන්වන්නට කියලා රංගෙ බණ්ඩාරට ස්වාධීන වෙයිල පෙන්වන්නට කියන්නකෝ මේ පුතලන් දිස්ත්‍රික්කයේ මතේ මේ එක්සත් ජාතික පක්ෂය තුල ඉඳගෙන අපි වැඩකටයුතු කරන තාක්කල් එනවා එමණ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ දවන්ත මේ මේ මහලේ කම්මරේ තමයි සිරිසෙන කුරේ මැතිතුමා. සිරිසෙන කුරේ මැතිතුමා පුරවැසි බලකාය දාලා පුරවැසි පෙරමුණව මතකද මේ ආදි අන්දමට වෙනත් විකල්ප හැදුවා. එක දවසේ එක රාත්‍රියේ මුළු රට පුරාම පෝස්ටරයක් ඇලෙව්වා. එවැනි සංවිධාන ශක්තියක් තිබුණ දවන්ත ශක්තියක් තිබුණ පුද්ගලිය තමයි සිරිසෙන කුරේ කියන්නේ. සිරිසෙන කුරේ මහත්තයා බස් එකෙන් ඡන්ද දීලා ඡන්ද කීයදම 413යි. පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අමාත්‍ය වශයෙන් සිටි එච්.පී. වන් නායක මහත්මයා නිකවරටියේ ආසනයේ නියෝජනය කරේ. එතුමා සිරිසෙන කුරේ මහත්මයාත් එක්කලා බස්කෙන් ඡන්ද ඉල්ලුවා. ඡන්ද ඉල්ලුවා මං කියදා ඡන්ද 197යි. ඔය කියන ලොකුකම් ඔය කියන ඡන්ඩිකම් ඔය කියන ජනපදනම් තියෙන්නේ පක්ෂයත් එක්කලා වැඩ කටයුතු කරද්දි. පක්ෂයෙන් ඔබට ගිහිල්ලා වැඩ කටයුතු කරනකොට මිනිස්සු එක තකන්නේ නැහැ. එහෙමනම් දැන් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පදනම මත හිටගෙන නියෝජිතේ දාන්න නැතුව ඇයි වෙනම පෙරමුණක් හැදිලා සම්දානගත වෙලා සජිත් ප්‍රේමදාස ඉස්සරහට ගෙනල්ලා එහෙම දෙයක් වෙන්නේ ඇයි ආ චාපා මේ ජනාධිපතිවරණයක තියෙන්නේ ප්‍රධාන තරංකාරය දෙන්නෙක් අතර වගේ තරණක් තියෙන්නේ එතකොට මෙතනදී බල මුලුවක් සකස් වෙන්නට ඕන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාපිත ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 30යි කියලා අපි ගණනය කරොත් එහෙම මේක ඡන්ද ලක්ෂ 55කට වැඩි ප්‍රමාණයක් අරගැනීමට උනා ජයග්‍රහණය කරන්න මේ වෙලාවේ මේ අර මැතිවරණයේ ප්‍රතිඵලය වෙනදාට වඩා ප්‍රතිඵල එක්කලාට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙවර ලැබුණේ මොකද දකුණේ සිංහල බෞද්ධ ජනතාව කැලණි විහාරස්ථානයේ අර නාගරාජයේ ධාතුන් වහන්සේලා අරගෙන වැඩියා කියලා ඒ වගේ පට්ටපල් අමූලික බොරු කරමින් ජනතාව මුලා කරන වැඩපිළිවෙල රාශියක් එක්කලා ක්‍රියාත්මක වෙච්ච එකන්නේ
ඒවාගේම සහරාන් බෝම්බ සිද්ධිය ඒ සිද්ධියත් බලපෑවන මැතිවරණ ප්‍රතිපලයට අනාරක්ෂිතයි කියන මතයක් ගොඩනගන්න ඒ වගේම ජාතිවාදයේ සම්පූර්ණම ජාතිය උගස් තියලා ජාති විකුණන මේ මැතිවරණය කරේ එතකොට එවැනි මේ දේවල් එක්කලා මේ මේ ප්‍රතිඵලය වෙනස් මැතිවරණ වලට වඩා ප්‍රතිඵලය වෙනස්කම් තියෙනවා ඔබ කියන ජනතාව රැවටුණා කියලාද ජනතාව රැවටුණා නාගය ගැන එහෙම කියන්නේ ඒකටද ඔබ जनता සත්‍ය ද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ මේ මහා සංඝරත්නයේ සමහර සාමුදුරන් වහන්සේලා රට වෙනුවෙන් අර ධාතුන් වහන්සේලාට පූජා කරන්න කියලා පොහොට්ටු මලක් බෙදවදා එවැනි දේවල් කරන්නේ චමුදිත මේ මේ චාපා ඒ ඒ ඒ ඒ ක්‍රමවලින් ජනතාව මුලා කිරීම අන්දවීම සිද්ධ කරාලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට හරි අපි හිතමු එක වරක් කියලා. දැන් චාපාගේ ප්‍රශ්නේ උනේ 2000 මේ මේ අවසන් වෙච්ච ජනාධිපති 2019. දෙදහස් දහයේත් එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ අපේක්ෂක ඉදිරිපත් කරන්න බැරි වෙනවා සරත් ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කරනවා 2015 අවස්ථාවක් නැති වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මිය ඉදිරිපත් කරනවා 2019 සඳහනයක් වශයෙන් ඉදිරිපත් කරන්න අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරාට හංසයා ලකුණින් ඒ කියන්නේ මේ හංසයා ලකුණ කියලා කියන්නේ අඩුමතරමේ හරි පුදුමයි ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවකවත් පළාත් සභාවකවත් නැති සඳහනයක් මේ හංසයා කියලා කියන්නේ ඉතින් ඇයි එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අවසන් වෙච්ච මැතිවරණ තුනකටම ඉදිරිපත් වෙන්න හැකියාවක් නැත්තේ නෑ කිසිම හැකියාවක් නැතිකම නේද සම්දිත දැන් අපි බලන්න ඕන 2005 මැතිවරණය 2005 මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා ජයග්‍රහණය කරන්න තිබුණ හොඳම මැතිවරණය මේ එල්ටීටී සංවිධානයේට ශ්‍රීපති සූර්යාරච්චි ටිරන් නලසොයි ගිහිල්ලා ඉවරලා සල්ලි දුන්නා මේක රහසක් නෙමෙයිනේ මේ මේ පාර්ලිමේන්තුවේ බොහොම පැහැදිලිව ශ්‍රීපති සූර්යාරච්චි මගේ වෙලාව අරගෙන ඉවරලා කතා කරා. ඒ සීඩී එක දැන්ටත් මම සතුව තියෙනවා. ඕගොල්ලෝ ගාවත් ඇති මාධ්‍ය ආයතන වලත් ඇති ඒක. එතකොට ඒ අනුව එල්ටී ප්‍රභාක උතුරු නැගෙනහිර ඡන්ද දිනා ගන්න. සෝරි. සල්ලි දුන්නේ එල්ටීටීට උතුරු නැගෙනහිර ඡන්ද ටික දිනා ගන්න. නෑ උතුරට විතරක් නෙමෙයි ඡාපා. එතනින් ඔබට ගියා. එහෙමනම් දැන් එදා ඡන්ද තව ඡන්ද 80,000ක් ගත්තා නම් 77,000ක් ගත්තා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජනාධිපතිවරයා. එතකොට කොටහේනේ ඉඳලා මේ වැල්ලවත්තට එනකම් මුහුදු තීරයේ මේ කෝස්ටල් බෙල්ට් එකේ ද්‍රවිඩ ජනතාව ඡන්දේ පාවිච්චි කරා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජනාධිපතිවරයා. හැබැයි මේ පාර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට තමයි උතුරු නැගෙනහිර සම්පූර්ණ බලය ලැබෙන්නේ. එතකොට ඒ සල්ලි දීලා එක්සත් ජාතික පක්ෂින් දෙමළ ජාතික සන්ධානයට මුදල් දීලා දෙහෙම උනේ එතකොට. ඒ තර්කය අනිත් පැත්තට හැරෙව්වොත්. එහෙමනම් මේ දැන් ජයග්‍රහණ ඔබේ තර්කෙම හැරෙව්වොත්. නෑ නෑ මගේ තර්කෙ නෙමෙයි ඉතින් අර මගේ තර්කයක් නෙමෙයිනේ. මම මේ බොහොම පැහැදිලිවම කරුණු කාරණාවක ඔප්පුවෙච්ච රාඩා ඇතනෙට දැන් මේ මේ තිරාණුයි ශ්‍රීපති ගිහිල්ලා මුදල් දුන්නා කියන එක තිරාණුත් පිළිගත්තා ශ්‍රීපතිත් පිළිගත්තා ඒක තර්කයක් නෙමෙයිනේ එතකොට මෙතන මේ කූටෝපක්‍රම වලින් මේ ඡන්දේ දෙන්න ලදින අල්ලස දීලානේ එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයකට සල්ලි දීලානේ මේක ජයග්‍රහණය කරේ ඡන්දේ පාවිච්චි කරන්න ගියොත් එහෙම ඝාතනය කරනවා කියලා පළවෙනි දින ඡන්දේ දාන්න ගිය මිනිහා එල්ටීටී සංවිධානයේ අත කැපුවානේ ඉතින් ඒකත් එක්කලා බියට මේ උතුරු නැගෙනහිර පවුණා නෙමෙයි මේ දකුණේ ද්‍රවිඩ ජනතාවත් අහිංසක විදියට ජීවත් වුණා ඒගොල්ලෝ ඡන්දේ පාවිච්චි කරන්නේ නැහෙනේ චාපා ඒකනේ සත්‍ය අන්න ඒ තත්ත්වයේ උඩනේ එතන ඡන්ද වැලක්වේ එතකොට නියම ජනාධිපතිවරයෙක් නෙමෙයි එතනපත් උනේ ඊට පස්සේ මේ වතාවේදී ඔබ කියපු ප්‍රශ්නෙම ගන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ 2010ට එන්නේ ඊළඟට 2010යි ඔබ ඇහුවේ 2019 මේ මේ නෑ නැවත ආවේ ප්‍රතිපලිත ආව ඊළඟට 2015 2019 මේ මැතිවරණ තුනටම ඇයි එක්සත් ජාතික පක්ෂ නායකයත්වයට ඉදිරිපත් වෙන්න බැරි වුණේ කියන කාරණාව අන්න එහෙම ක්‍රමානුකූල වෙනවා මම එකින්කට යන්න දැන් මේ තුම අතුරුපස්සෙන් කියදුවනේ මේ එහෙමනම් මේ මැතිවරණයේදී නෑ ඉතින් එතන මම මගේ යෝජනාව ප්‍රශ්නය දැන් අර දෙමළ ඡන්ද ටික ඒ විදිහට උපක්‍රමශීලීව මිලදී ගත්තා නම් 2010 දී මොකද උනේ? ඒ කියන්නේ සරත් ෆොන්සේ කියන දිනන්නේ මේ පරිදි වැඩි කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් චාපල් කියපෝ මේ සෝරි චම්දිත කියපු විදියට 2005 2010 2015 දෙන්න ඕන. හරි මේ මොදනවා හරි බරපතලයි. චාපකේකට. උත්තර දෙන්න කොහොමද? හරි චාප. මේ 2019 ත්‍රස්තවාදී පැවතුනේ නැහැ. එදා 2005 ත්‍රස්තවාදී පැවතුනා. එතකොට එල්ටීටී එකට ද්‍රවිඩ ජනතාව ඒගොල්ලොන්ගේ කැමැත් ද්‍රවිඩ ජනතාවගේ කැමැත්ත තිබුණා හෝ නැතා හෝ උතුරු නැගෙනහිර
විතරක් දකුණේ ජනතාවක් පාලනය කරගන්න පුළුවන් වුණා අවියට බය නිසා හැමෝ ජීවිතේට බය ඒ මොන අවුරුද්දද 2005 එතකොට දැන් 2019 එනකොට ත්‍රස්තවාදයෙන් නැහැ 2010 මම අහන්නේ ඔබ 2019 නේ මේ මගේ යෝජනාව මේ සරත් ෆොන්සේකාගේ සාධකයේ වැඩ කරේ කොහොමද ඔබේ තර්කය තුන දැන් ඔබ ඇහුවා ඊට ඉස්සෙල්ලා 2019 සජිත් ප්‍රේමදාස දැන් 10 ගැන මම අහන්නේ ඊට දැන් මැද්දෙන් ඔබේ තර්කයක් ගොඩනගනවා හයිද දැන් 2010 නේ කියන්නේ බලපතල් තර්කයක් ගොඩනගන ඔබ මුදල් 2010 ගැන ඔව් 2010 ගැන දැන් 2010 ගැන 2010 මැතිවරණයේදී එදා සරත් ෆොන්සේකා මහත්තයා ඉදන්ඩ අපේ හේතු වුණේ රටේ ජනමතය ගිහිල්ලා තිබුණේ යුද විරුවියකට ජනමතය එතකොට යුද විරුවියකට හරියනනම් මෛත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු යුද හමුදාවත් අනිකුත් හමුදාවනොත් පොලිසියත් විශේෂ කාර්ය බලකාය සිවිල් ආරක්ෂකත් මේ කණ්ඩායම තමයි ශ්‍රේෂ්ඨයේ සටන් කරලා ඉවරලා මේකට මුහුණ දුන්නේ නමුත් මේකේ ක්‍රෙඩිට් එක අරගත්තේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා එතකොට යා රටේ ජනාධිපතිවරයා විදිහට එතුමා තමයි මේ යුද්ධය ජයග්‍රහණය නියමුවා කියලා එතකොට මේ ජනතා මතය ජනබර එතනට ඉදලා තිබුණේ එතකොට එහෙමනම් අපි බලන්නට ඕන මේකට හරියන බරක් අපි යොදන්නට ඕන. ඒක නිසා තමයි ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයා විදිහට ජෙනරල් ෆොන්සේකා උගලන් දැන් ෆීල් මාසල් කියලා ඉවරලා ඉමැතිවරණයට ඉදිරිපත් කළා. ඒක නෝ පිළිගන්නව පැහැදිලිව මේ ගත වෙච්ච ඉතිහාසය ඇතුළත ගත්ත තීන්දුව තීරණ සියල්ලක්ම වැරදි කියන එක එක්සත් ජාතික පක්ෂය? නෑ නෑ දැන් සමහර වෙලාවට ඒ තිබුණ මේ යුද මානසිකත්වය ජයග්‍රහී යුද මානසිකත්වය අන්තිමුනේ ඒ අවස්ථාවේ වෙනත් අපේක්ෂකයෙක් යදුවා නම් මේට වඩා පරතරයකින් අපි පරදින්නත් ඉඩ තිබුණා. මොකද ජනමතය එතන තිබුණේ ඒක මේ රහසක් නෙමෙයිනේ යුද ජයග්‍රහණෙත් එක්කලානේ එතන යුද විරුවා කියලානේ මහින්ද රාජපක්ෂ මහත්තයව මේ සමාජගත වෙලා තිබුණේ එතකොට ඒකේ යම් ප්‍රමාණයකට අපිට අවම කරගන්න ඒකට පංච එකක් දෙන්න පුළුවන් මේ මට්ටමට නම් එහෙමනම් අපි යුද්ධයට සම්බන්ධ කෙනෙක් යොදන්න ඕනේ 2010 උතුරු නැගෙනහිර මග අරිනවා තාම මගේ තර්කයේම දැන් 2010 ප්‍රතිඵලවල උතුරු නැගෙනහිර ඡන්දවල හැසිරීම කුමක්ද ඔබට අනු 2010 ගැන මහන් දෙය අවසාන වෙලා 2010 ඔබ කියන විදිහට යුද්ධයේ පැත්තෙන් තමයි සරත් ෆොන්සේකාව දාන්නේ. ඔව්. එහෙමනේ කවුන්ටර් ඇටැක් එකට 2010 උතුරු නැගෙනහිර මොකද උනේ? උතුරු නැගෙනහිර අපට අවශ්‍ය දහගත්තත් තිබුණේ නැහැ චාපල්. අපට මේ 2010 මැතිවරණයේදී අපට හොඳ සාධනීය තත්ත්වයක් තිබුණා. ජෙනරල් ෆොන්සේකා යුද නියමුව වුණාට මේ ඔහු ප්‍රතික්ෂේප කරේ නැහැ උතුරු නැගෙනහිර මිනිස්සු. ඔබේ අවස්ථාවේ මොකද සාධකයේ එතකොට? නැත් ජෙනරල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂ මූලික කරගෙනනේ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ සියලුම ජනතාව එදා මහාමාන්‍ය DSN ආගේ මැතිතුමා කිව්වා සිංහල වේවා ද්‍රවිඩ වේවා මරක්කල වේවා මේ හැම වෙච්චාවේ මේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරන්න කියලා. එතකොට මිනිස්සු දන්නවා එක්සත් ජාතික පක්ෂයේ කොයි අම්ම වෙලාවකවත් මිනිස්සු මරලා මේ මංකොල්ල කාලා රජ වෙන්න හොරකම් කරලා කප්පන් දීලා ඉවර රජ වෙන්න හදන කණ්ඩායමක් නෙමෙයි. යුක්ති සහගත භාවය තුළ වැඩ කටයුතු කරන කණ්ඩායමක්. එනිසා රටේ ජනතාවට ද්‍රවිඩ ජනතාවටත් විශ්වාසය තිබුණා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනාවොත් තමයි සාමකාමීව මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති වෙන්නේ කියලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මූලිකව ඉදිරිපත් කරපු අපේක්ෂකයා කරේ විශ්වාසය තිබුණා. රංගේ බණ්ඩාර මණ්ඩලතුමා තර්කයට තර්කානුකූලව යමක් කියන්න පුළුවන්කම තියෙන බව ඇත්ත. 1993 ප්‍රේමදාස මහත්මයාගේ අභාවයෙන් පස්සේ විජේතුංග මහත්මයා කෙටි කාලයකට ජනාධිපති වීමෙන් පස්සේ අද වනතෙක් අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඌට අද වෙනකන් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබිලා නැහැ රටේ රාජ්‍ය නායකත්වයට එන්න. මේක නැවත සොයන් විවේචනයක් කරලා හොයන්න ඕන කාරණාවක් නෙමෙයිද? නෑ රාජ්‍ය නායකත්වයට එන්න බැරි වෙච්ච කාරණා කීපයක්ම තියෙනවනේ. දැන් ඔය කියන තර්කයේ සම්පූර්ණ බිඳෙහෙන්නවත් මේ චමුදිත තර්කේ නෙමෙයි. 2005 යුක්ති සහගත මැතිවරණයක් තිබුණා නේද? යුක්ති සහගත මැතිවරණයක් නෙමෙයිනේ. මුදල් දීලා අල්ලස් දීලා ඉවරලා මිනිසුන්ගේ ඡන්දාසිය සම්පූර්ණම වහලා පවතු මැතිවරණයන්නේ. එදා උතුරේ නැගෙනහිරයි ජනතාවත් ඒ වගේම දකුණේ ද්‍රවිඩ ජනතාවත් උන්ගේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකම ඡන්දායිති. ඒ ඡන්දායිතිය උන්ට පාවිච්චි කරන්න දුන්නා නම් රනිල් වික්‍රමසිංහ තමයි රටේ ජනාධිපති. සඳහන් කරන්නේ අද වෙනකන් එක්සත් ජාතික පක්ෂයටත් වෙලා තියෙන ඉරණමට හේතු සාධක වන්නේ 2005 ප්‍රතිඵලය කියලාද? නෑ 2005 ප්‍රතිඵලයේ ඉඳලා ඉතල මේ තත්ත්වය ආවනේ. ඒ 2005 ඊට පස්සේ යුද ජයග්‍රහණය ආවා. 2005 පිළිබඳව පමණක් ඔබ කතා කරන්නේ ඇයි? අවුරුදු 26ක මැතිවරණ ඉතිහාසය ඇතුලේ පාලිත රංග බණ්ඩාර මන්ත්‍රීතුමාට කතා කරන්න ඉතුල්ලා තියෙන 2005 ප්‍රතිඵලය ගැන පමණයි. ඇයි? ඇයි 2005 මොකද? ඇයි අපි 2001 අපි ජයග්‍රහණය කරා. ඒක අවුරුදු දෙකක්වත් තියාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔව් හැකියාවක් නැති වුණේ විස්තාවයේ තිබුණ මේ ජනාධිපතිවරයාට තිබුණ බලතල නිසා.
जनाधिपति हटि पार्लमेंट तो इसी में बलता तिबुना ये आनो जनाधिपति हिटी अनी पैते चंद्रिका मैं आप मे पैते इतकोड़ा आवश्यकता एक्सट जाति पक्ष वटन ई थिंक एक निशा मे गुड़नागम आपकी सन्दा चंद्रिका मैं तीन दुग्गता ई थिंक मे ओखम मे देशपालन गेम निशा अत रणिल विक्रम सिंह दूर वर्क निशा मे इनमे मित्र मे हापू वरिंबर रटगन बलगन तम पक्ष बलगन රනිල් වික්‍රමසිංහගේ දුර්වලතාවය නිසා නෙමෙයි මේක සිද්ධ වුනේ කියලා. අපි බලමු මොකක්ද එහෙම නම් මේ අය කියන්නේ කියන කාරණාව පිළිබඳව. හැමදාම න්‍යාය පත්‍රවල තිබ්බේ සමාජිකව බඳවා ගැනීම නෙමෙයි සමාජිකත්වය දහනම් කිරීමයි ඉවත් කිරීමයි. ඒකනේ එක්සත් ජාතික පක්ෂයේ මේ தත්ත්වෙ පත් වුනේ. මන්ත්‍රීවරු විතරක් 65ක් ගිහිල්ලා තියෙනවා. එතුමගේ නායකත්වයේ මන්ත්‍රීවරු විතරක් 145ක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ අභිමානය විනාශ කරපු නායකයා විදිහට මේ බලෙන් ඉන්න නායකයා ජනගත වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අභිමානීය විනාශ කරපු නායකයා වශයෙන් ඉතිහාසගත වෙනවයි කියන කාරණාව කියන්නේ මොකද්ද ඔබ කියන්නේ මේ පිළිබඳව රංගි බණ්ඩාර මන්ත්‍රීතුමා දැන් එක්සත් ජාතික පක්ෂයේ අභිමානීය විනාශ කිරීමේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් දැන් ඒකෙන් බේරා ගැනීම සඳහානේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා හරිම්පරණඩු මහත්මයා අජිත් පී පෙරේරා මහත්මයා නලින් බණ්ඩාර මහත්මයා ආදී කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහත්මයා මැතිවරණයට ප්‍රථම රටපුරා ගෙනිච්ච අපි අත වශයෙන්ම 2000 පෞගේ දෙයක් දාන මේ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වුණේ කරු ජයසිරි මහත්මයා මේ 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 ඉදිරිපත් කරන්නනේ කරු ජයසිරි මහත්මයාට සිංහල බෞද්ධ පදනම තියෙනවා සිවිල් සමාජය තියෙනවා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඇතුළු කණ්ඩායමේ ආශිර්වාදය තියෙනවා අපි යනුවෙන් සඳහන් කරේ අපි බලාපොරොත්තු වුණා කියලා අපි යනුවෙන් සඳහන් කරේ එක්සත් ජාතිපක්ෂයේ සමස්ත සියලු දෙනාගේ ඒක බහුතරය 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 කරපු වැඩේ තමයි මම කියන්නේ يعني බහුතරය හැදුනේ කොහොමද කියන එක. එතකොට මෙතන තමයි මේ මේ අපේ ඌමනාවතුමේ සැලසුම් තුනේ. ඒ සඳහා ද්‍රවිඩ සන්දානයේ කරු ජයසිරි මහත්තයා පිළිබඳව මතයක් තිබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යවස්ථාවේ අපේක්ෂකෙක් නොයදා කරු ජයසිරි මහත්තයා ඉදිරිපත් කරා නම් කරු ජයසිරි මහත්තයා කියන දේ කරලා ඉවරලා ඉවත් වෙනවා කියලා බොම් පැහැදිලිම ඉතම කියලා දෙන. ඒ කරු ජයසිරි මහත්තයා කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසය තිබුණා. इतेंगे जनसाइन अभिथेक्टाला पदोपेक्षक हरजेश्वर महत्व इद्रिपत् सहयोग दिन्न इडखड़ सीट अणु नमक इडखड़ जनता विमुक्ति पौदी कथ का संबंध पक्ष नियोजित संबंध मम दान नम जनता අපේ යම් එකඟතාවය මත යම් යම් කරුණු කාරණා මත එකඟ වෙලා මේ රටේ වෙනසක් ඇති කිරීම සඳහා කරු ජයසිරි මහත්මයාට ආවනම් ජනතා විමුක්ති පෙරමුණත් ඒ වස්තාවේ ඒ කියන්නේ ඔවුන්ගේ අපේක්ෂාවක ඉදිරිපත් කරන්නේ නැතුව මේ කරු ජයසිරි මහත්මයාට සහය දක්වන්නේ ඔව් කරු ජයසිරි මහත්මයා අවුරුදු ගානක් දිගටම ඉන්නේ නැහැ විදායක ජනාධිපති ධුරය අවශ්‍ය කරන කරු ජයසිරි මහත්මයා කරනවා අන්නේ කරුණු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරලා ඉවරලා කවුද ජනතා විමුක්ති පෙරමුණේ සාකච්ඡාවට සහභාගී වුණේ අනුර කුමාර දිසානායක දැන් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ ඒ පුද්ගල හැබැයි බරපතල කාරණයක් නිසා නරකද එලිදරව් කෙරුවා නෑ නෑ මේක මේක අපි ඔෆිෂියල් නෙමෙයි අපි අන් ඔෆිෂියල් කරපු වැඩන්නේ ඒක යම් යම් නියෝජිතයෙක් කළා මේ රටේ ඇති වෙන ව්‍යසනකාරී තත්ත්වය රට ගැන කල්පනා කරලා ඉවරලා තීන්දුවකට යමු කියලානේ අපි ඒගොල්ලන්ටත් ඕනෑලා තිබුණා රට ගැන කල්පනා කරලා හොඳ යහපත් දෙයක් කරන්න ජනතා විමුක්ති පෙරමුණට ඔව් ඒගොල්ලන්ට අද රටේ වුණකම තියෙන රට ගැන යහපත් කරන්න मंत्री पालित रंगे बंडार मंत्री